අයිබෝවන් දරුවනේ මම පියුමි නිසංසලා වීරසූරිය සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය සාලිපුර මහවිදුහල අනුරාධපුර මම අද ඔයාලත් එක්ක කතා කරන්නේ 6 ශ්‍රේණියට අදාළ දෙවන වාරයේ දෙවන පාඩමයි එනම් දුවේ පුතේ අවශ්‍යතා හා ආශාවන් හඳුනා ගනිමු අපි මෙම රූප සටහන දෙස ඔබේ අවධානය යොමු කර බලමු මෙම රූප වලින් දැක්වෙන්නේ අපි එදිනෙදා ජීවිතයේ කරන විවිධ වූ ක්‍රියාකාරකම් විවිධ අවස්ථා පිළිබඳව මෙම රූප සටහන හොඳින් අධ්‍යයනය කරාම අපට තේරෙනවා අපි මේ දේවල් වලට ආසයි අපි මේ දේවල් වල හැමදාම නිරත වෙනවා අපට මේ දේවල් අවශ්‍ය වෙනවා කියන දේ ඔයාලට රූප දැක්කම තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා මෙම රූසටාන හොඳින් අධ්‍යයනය කළ විට අපට ජීවත් වීම සඳහා විවිධ දේවල් අවශ්‍ය වෙනවා කියන එක ඔයාලට හොඳට තේරෙනවා. දුවේ පුතේ ඔයාල හිතන්න අද ඔයාල දවස පටන් ගත්ත වෙලාවෙ ඉඳලා අද දවස අවසන් වන විට ඔයාලගේ ජීවිතේ ඔයාලට මොන වගේ දේවල් ඕන වෙනවද කියලා. ඔයාලට ඒ දේවල් අනිවාර්යම අවශ්‍යයි කියලා හිතන දේවල් තියෙනවා. එවැනි දේවල් වලට අපට කියන්න පුළුවන් අපේ අවශ්‍යතා කියලා. පුද්ගලයා අනුව මේ අවශ්‍යතා විවිධ වෙන්න පුළුවන්. පුද්ගලයාගේ වයස අනුව, ඔහු කරන රැකියාව අනුව, ඔහුගේ ආර්ථික මට්ටම අනුව, ඔහු මේ වාසය කරන ප්‍රදේශය අනුව අපේ අවශ්‍යතා විවිධ වෙන්න පුළුවන් දරුවනේ. මේ අවශ්‍යතා වලට අපි ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. මේ අවශ්‍යතා ප්‍රමුඛතාවය අනුව අපට වර්ග කරන්න පුළුවන් දරුවනේ. අපි බලමු මූලික අවශ්‍යතා කියන්නේ මොනවද කියලා. මූලික අවශ්‍යතා යනු අපට ජීවත් වීම සඳහා නැතුවම බැරි සාධක වේ. මොනවද ඔයගොල්ලෝ හිතන විදියට අපට ජීවත් වෙන්න නැතුවම බැරි සාධක? අපට ඒ සාධක හැටියට ගන්න පුළුවන් දරුවනේ පිරිසිදු ජලය සමබල ආහාර පිරිසිදු වාතය. ඔයාලා දන්නව දරුවනේ අපේ පැවැත්මට පිරිසිදු වාතය අත්‍යවශ්‍යයි කියලා. ඔයාලට දැන් මං ක්‍රියාකාරකමක් දුන්නොත් කරන්න කියලා කරලා බලන්න ඕගොල්ලෝ මිනිත්තු කිහිපයක් නැත්නම් තප්පර කිහිපයක් තමන්ගේ නාසය කට තද කරලා වහගන්න. අපට කොච්චර වෙලාවක් ඉන්න පුළුවන්ද වාතය නැතුව? අපට සුළු වෙලාවක් තමයි එසේ සිටීමට හැකි වෙන්නේ. ඒ කියන්නේ අපට අනිවාර්යෙන්ම පිරිසිදු වාතය අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම තමා මිනිසාගේ එදිනෙදා පැවැත්මට ජලයද අත්‍යවශ්‍ය වෙනවා. ජලය කියන්නේ අපේ මූලික අවශ්‍යතාවය. අපි දවස ආරම්භ කරපු මොහොතේ සිට දවස නිමා කරන තුරු විවිධ ක්‍රියාකාරකම් සඳහා ජලය උපයෝගී කර ගන්නවා. තව අපට ශක්තිය ලබා ගැනීමට තමන්ගේ සිරුර වර්ධනයට ලෙඩ රෝගවලින් ආරක්ෂා වීමට සමබල ආහාර වේලක් අවශ්‍ය වෙනවා. සමබල ආහාර වේලක් ගත්තේ නැති වුණොත් අපි ඉක්මනින්ම රෝගී තත්ත්වයට පත් වෙනවා. චුට්ටක් ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න අපේ ප්‍රධාන ආහාර වේල් දරුවෝ තියෙන්නේ තුනයි. ඉන් එක් ආහාර වේලක් අතපසු වුණොත් අපට කොච්චර අමාරුද කියලා කොච්චර අපි අපහසුතාවෙන්ද ඉන්නේ කියලා එක කෑම වේලක් අපට ගන්න බැරි වුණොත් අපි කොච්චර අපහසුතාවෙන්ද ඒ කාලය ගත කරන්න කියලා ඉතින් මේ කියන මූලික අවශ්‍යතා අපට නැතුවම බැරි සාධක වෙනවා අපේ ජීවිතය පවත්වාගෙන යන්න ඊළඟට අපි බලමු වෙනත් අවශ්‍යතා හෙවත් ද්විතීක අවශ්‍යතා කියන්නේ මොනවද කියලා අපි දැන් කලින් මූලික අවශ්‍යතා ගැන කතා කරා දැන් කතා කරන්නේ වෙනත් අවශ්‍යතා හෙවත් ද්විතීක අවශ්‍යතා කියන්නේ මොනවද කියලා අපට ජීවත් වීම සඳහා විවිධ දේවල් අවශ්‍ය වෙනවා අපට කිසිම දෙයක් බැහැර කරන්න බෑ මේ දේ අපට ඕනි ජීවත් වෙන්න මේ දේ අපට එපා කියන්න බෑ අපට හැම දෙයක්ම අපේ ජීවිතය පවත්වාගෙන යන්න අවශ්‍ය වෙනවා ද්විතීක අවශ්‍යතා ලෙස අපට ගන්න පුළුවන් දරුවනේ ආදරය විවේකය අධ්‍යාපනය ඇඳුම් පැළඳුම් යාන වාහන නිවාස වගේ දේවල් මේ ද්විතීක අවශ්‍යතා කියන දේවල් අපේ ජීවිතයට ලැබුණේ නැහැ අපට නැහැ කියලා
අපේ ජීවිතය ගෙනියන්නේ නැතු ඉන්න බැරි කමක් නැහැ. අපිට මේවා අනිවාර්යයෙන්ම උවමනා වෙන දේවල් නෙවෙයි. අපිට නිවාස නැතු ජීවත් වෙන්න බැරිද? යාන වාහන නැතු ජීවත් වෙන්න බැරිද? පුළුවන්. පුළුවන් නේද දරුවනේ? ඔයාලම කල්පනා කරලා බලන්න ඔයාලට තියෙන සම්පත් වලින් ඕගොල්ලෝ කොච්චර ප්‍රයෝජනයක් ගන්නවද කියලා. ඒ අතරින් දැන් ඔයාලා දන්නවා මූලික අවශ්‍යතා කියන්නේ මොනවද? ද්විතීක අවශ්‍යතා කියන්නේ මොනවද කියලා. ඔයාලට දැන් ඔයාලගේ තිරේ තියෙනවා විවිධ වූ රූප කිහිපයක්. ඒවා අපි කලින් කතා කරපු විෂය කරුණු වලට අදාළ වෙනවා. ඒවා මොනවා වගේද ඔයාලට නිකන් හිතෙන්නේ? අපි කලින් කතා කරා මූලික අවශ්‍යතා, ද්විතීක අවශ්‍යතා. අන්න ඒවට අදාළ රූප කිහිපයක් තමයි දැන් තිරේ දිස්සෙන්නේ. ඔයාලට පුළුවන් මේ කියන දේවල් වගුවකට වෙන් කරන්න මූලික අවශ්‍යතා මොනවද ද්විතීක අවශ්‍යතා මොනවද කියලා මේ රූප අදාළ වගුවේ අදාළ තීරුවට ඇතුළත් කරන්න පුළුවන්. ඔයාලා දැන් මේ ක්‍රියාකාරකම නිවැරදිව කරා නම් ඔයාලා දන්නවා අපි ජීවිතේ මුල් තැන දෙන්න ඕනේ මූලික අවශ්‍යතා වලට, දෙවෙනි තැන දෙන්න ඕනේ ද්විතීක අවශ්‍යතා වලට කියන දේ. දැන් තරුවනේ අපි අපේ අතීතය ගැන සිත යොමු කරලා බලමු. අපේ ආදිවාසීන් ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගත්තේ ඔවුන් වාසය කරන අවට පරිසරය තුලින්. තමන්ගේ අවශ්‍යතා සපුරා ගන්න තමන් ඉන්න පරිසරයෙන්, තමන් මේ ජීවන උපාය කරගත්තේ තමන් ඉන්න පරිසරයෙන්, වාසස්ථාන හදාගත්තේ තමන් ඉන්න පරිසරයෙන්, ඔවුන්ට ඒ මිල මුදල් වැය වුණේ නැහැ. තමන්ගේ ශ්‍රමදායකත්වයේ පමණයි ඒ කාලේ උවමනා වුණේ. ගල් යුගයේ ජීවත් වුණු මිනිසා එඬියර යුගය පසු කරමින් කුෂිකාර්මික යුගය දක්වා, ඉන්පසු කාර්මික යුගය දක්වා ක්‍රමක්‍රමයෙන් දියුණුවට පත් වුණා. මේ දියුණුවත් එක්ක මිනිසාගේ අවශ්‍යතා හා උවමනාවන් සංකීර්ණත්වයට පත් වුණා. මේ සමාජ ක්‍රමයේ දියුණුවත් එක්කම මිනිසාගේ නිවාස අවශ්‍යතාවයත් වැඩි වුණා. පහත රූප සටහනෙන් ගල් යුගය, එඬියර යුගය, කුෂිකාර්මික යුගය කියන යුගවලට අයත් නිවාසවල රූප සටහන් කිහිපයක් දකින්න තියෙනවා. දැන් ඔයාලට ඒවා අධ්‍යයනය කරනකොට තේරුම් ගන්න පුළුවන් ගල් යුගයේ මිනිසා කොහොමද වාසය කරේ, එඬියර යුගයේ කොහොමද හිටියේ, කුෂිකාර්මික යුගය වෙනකොට මොන වගේ දියුණුවක්ද වෙලා තියෙන්නේ, වර්තමානයේ අපි කොහොමද ඉන්නේ කියලා ඔයාලට ඒ රූප සටහන් අධ්‍යයනය කිරීම තුලින් මන අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙනවා. මේ අවශ්‍යතා අපිට තව කොටස් තුනකට වර්ග කරන්න පුළුවන් දුවේ පුතේ. එනම් භෞතික අවශ්‍යතා, මානසික අවශ්‍යතා, සමාජීය අවශ්‍යතා කියලා. මොනවද මේ භෞතික අවශ්‍යතා කියන්නේ? භෞතික අවශ්‍යතා ලෙස අපිට ගන්න පුළුවන් දරුවනේ අපේ නිවාස, ඇඳුම් පැළඳුම්, යාන වාහන, උපකරණ වගේ දේවල්. ඊළඟට අපි බලමු මානසික අවශ්‍යතා කියන්නේ මොනවද කියලා. ඔයාලාගේ මම ප්‍රශ්නයක් ඇහුවොත් ඕගොල්ලෝ ඒකට නිවැරදි පිළිතුරක් මට දෙන්න ඕනේ. අපි කාලය ගත කරන්න කැමති සතුටින්ද දුකින්ද කියලා ඇහුවොත් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ මට ලබා දෙන පිළිතුර තමා සතුටින් කාලය ගත කරන්න කැමති කියන දේ. ඉතින් අපි සතුටින් කාලය ගත කරන්න නම් අපේ මේ මානසික අවශ්‍යතාවේ නිසි පරිදි ඉටු විය යුතු වෙනවා. මොනවද දරුවනේ මානසික අවශ්‍යතා කියලා කියන්නේ? මානසික අවශ්‍යතා විදිහට අපිට ගන්න පුළුවන් ආදරය, ආරක්ෂාව, නිින්ද, විවේකය, ව්‍යායාම, විනෝදය වගේ දේවල්. ඊළඟට අපි බලමු සමාජීය අවශ්‍යතා කියන්නේ මොනවද කියලා. සමාජීය අවශ්‍යතා විදිහට අපිට ගන්න පුළුවන් අයිතිවාසිකම්, සෙනෙහස, සමීප සම්බන්ධතා, තමන්ගේ පවුල, අපි ඇසුරු කරන මිතුරන්, අධ්‍යාපනය, තැකියාව වගේ දේවල් අපට සමාජීය අවශ්‍යතා ලෙස ගන්න පුළුවන් වෙනවා. අපි ඊළඟට බලමු දරුවනේ අවශ්‍යතාවන් හා ආශාවන් කියන්නේ මොනවද කියලා. සමාජයේ සංකීර්ණ වීමත් සමග මිනිසාට ඔහුගේ මූලික අවශ්‍යතාවන් වලට අමතරව වෙනත් අවශ්‍යතා ඇති වුණා. ඒ කියන්නේ අපි අතීතයේ සිටි මිනිසා වගේ නෙමේ අපේ දැන් ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම සරල දේ ඉඳලා සංකීර්ණත්වයට පත් වෙලා තියෙනවා. ජීවත් වීමට අපට මූලික අවශ්‍යතායි වෙනත් අවශ්‍යතා අනිවාර්යයෙන්ම ඉටු කරගත යුතු වෙනවා.
මේ අවශ්‍යතා ආශාවන් ඉටු කරගත්තත් අපි තුල ආශාවන් කියන දේ නිරන්තරයෙන්ම ඇති වෙනවා. අපි බලමු ආශාවක් කියන්නේ මොකද්ද කියලා. එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය නොවන නමුත් ලබා ගැනීමට අප තුල කැමැත්තක් ඇති වෙන දේවල් වලට අපි ආශාවන් කියලා කියනවා. මිනිසාට ජීවත් වීමට බොහෝ දේ අවශ්‍ය වෙනවා. මේ අවශ්‍යතා දරුවනේ අපට මානව අවශ්‍යතා ලෙස හඳුන්වන්න පුළුවන්. ඒවා අතරින් ජීවත් වීමට නැතිවම බැරි දේ හෙවත් අත්‍යවශ්‍යම දේ මූලික අවශ්‍යතා ලෙස අපට හඳුන්වන්න පුළුවන්. අපි පාඩම මුලදීම කතා කරේ මූලික අවශ්‍යතා පිළිබඳව. අත්‍යවශ්‍ය නොවුනත් ජීවත් වීමට අවශ්‍ය වෙනත් දේ වමනා ලෙස අපට හඳුන්වන්න පුළුවන් වෙනවා. අපි දැන් උදාහරණයකට යමු. ඔයාලා නිතරම වෙළඳ සැලවල් වලට යනවා එනවා. දැන් ඔයාලා හිතන්න මේ ඔයාලා යන වෙළඳ සැලක මෙන්න මේ වගේ දැන්වීම් දෙකක් තියෙනවා. පොත් සාප්පුවක් කියලා හිතන්න අපට අධ්‍යාපනයට අවශ්‍ය දේවල් තියෙන පොත් සාප්පුවක. පොත් සාප්පුවකට ගියාම මෙන්න මේ වගේ වෙළඳ දැන්වීම් දෙකක් තියෙනවා. දේදුණු වර්ණ ඇති විසිතුරු සුවඳ මකනයක් රුපියල් 20යි. පහසුවෙන් ඉක්මනින් මැකිය හැකි ලොකු මකනයක් රුපියල් 10යි කියලා. අපි දැන් පාඩම මුලේ ඉඳලා හොඳින් අහගෙන හිටියන හොඳට ධාරණය කරගත්තනම් අපි ප්‍රමුඛත්වය අපේ ජීවිතයේ දිය යුත්තේ මූලික සාධකවලට. එතකොට අපි මේ දැන්වීම් දෙක දිහා බලලා අපේ කාර්යයත් ඉෂ්ට කරගන්න පුළුවන් අපට ලොකු අලාභයකුත් නොවනවා නම් අපි මිලදී ගත යුත්තේ දරුවනේ පහසුවෙන් ඉක්මනින් මැකිය හැකි ලොකු මකනයක්. ඒ කියන්නේ රුපියල් 10 මකනයක් ගන්න තමයි අපි පෙළඹෙන්න ඕනේ. තවත් කෙනෙකුගේ ආශාව තව කෙනෙකුගේ අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්. අපි නිතරම අපේ අවශ්‍යතා ආශාවන් සපුරා ගන්න උනන්දු වෙනවා. ඉතින් අපේ අවශ්‍යතා ආශාවන් සපුරා ගැනීමේදී අපෙන් වෙන්න ඕනේ වගකීම් හා යුතුයකම් මොනවද කියලා අපි ඊළඟට බලමු. අපි අපේ ජීවිතයේ අවශ්‍යතාවයන්ට ප්‍රමුඛත්වය ලබා දීම සිදු කළ යුතුයි දරුවනේ. ආශාවන්ට නතු නොවි සරල ජීවන රටාවකට අපි හුරු වෙන්න ඕනේ. සරල ජීවන රටාවකට අපි හුරු වෙනවා නම් අපට බොහෝ දුරට ප්‍රශ්න ගැටලු අවම වෙනවා. අවශ්‍ය පමණට පමණක් සම්පත් භාවිතා කරන්න ඕනේ. බෙදා හදා ගැනීම, නීතිගරුක වීම වැනි කරුණු අපේ අවශ්‍යතා හා ආශාවන් ඉටු කර ගැනීමේදී අපේ වගකීම් හා යුතුයකම් වෙනවා. ඊළඟට අපි බලමු අවශ්‍යතාවන් හා ආශාවන් ඉටු කර ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු මොනවද කියලා. දැන් ඕගොල්ලෝ දන්නවා අවශ්‍යතා කියන්නේ මොනවද, ආශාවන් කියන්නේ මොනවද, මූලික අවශ්‍යතා කියන්නේ මොනවද කියලා හොඳ අවබෝධයක් මේ වෙනකොට ඔයාලට තියෙනවා. අපේ අවශ්‍යතා හා ආශාවන් ඉටු කර ගැනීමේදී සැලකිලිමත් යුතු කරුණු තමයි අපේ පවුලේ ආර්ථික තත්ත්වයට ඔරොත්තු දීම සිදු වෙන්න ඕනේ. පවුලේ ආර්ථිකයට බරක් නොවන ලෙස අපේ අවශ්‍යතා ආශාවන් ඉටු කරගන්න ඕනේ. අපට ඕන දේ මොකද්ද, එපා දේ මොකද්ද කියන දේ අපි හොඳින් සිතා බලා තීරණය කරගත යුතුයි. ඊළඟට අපි බලමු අන් අයගේ අයිතීන් හා සිතුම් පැතුම් වලට හානි නොවීම කියන කරුණ. ඔයා හිතලා බලන්න තමන් ගැනම තමන් ഘോഷාකාරී සංගීතයකට ආසයි. තව ඔයාලඟ ඉන්න තව යාළුවෙක් ඒ දෙයට අකමැති. එතකොට අපේ අයිතීන් අපි භුක්ති විඳින්න නම් අනිත් අයට කරදරයක් බාධාවක් නොවිය යුතුයි. තව තමා අවශ්‍යතාවයන් හා ආශාවන් ඉටු කර ගැනීමේදී සමාජ සාරධර්ම වලට අනුකූල වෙන්න ඕනේ. රටේ පවතින නීති වලට අනුකූල වෙන්න ඕනේ. අපේ අවශ්‍යතා ආශා ඉටු කර ගන්න නම් රටේ තියෙන නීතියට එකඟ වෙනවා නම් අපි අපට පුළුවන් ආකාරයට සරල ජීවිත රටාවකට හුරු වෙන්න ඕනේ. අනිත් කරුණ තමා දරුවනේ තමන්ගේ සෞඛ්‍ය තත්ත්වයට ගැළපීම තියෙන්න ඕනේ. උදාහරණයක් හැටියට ගත්තොත් ආහාර ගැනීමේදී අපට අවශ්‍ය ප්‍රමාණයට අපට ගැළපෙන විදියට අපේ ආහාරය අපි සකස් කරගත යුතු වෙනවා. දැන් අපි දන්නවා අපි කතා කරපු මාතෘකාව ගැන.
මිනිසාගේ මූලික අවශ්‍යතාවයන් වන්නේ පිරිසුදු වාතය, පිරිසුදු ජලය හා සමබල ආහාරය. ජීවත් වීම සඳහා මූලික අවශ්‍යතාවලට අමතරව නිවාස, ඇඳුම්, ආරක්ෂාව, ආදරය, විවේකය, අධ්‍යාපනය වැනි වෙනත් අවශ්‍යතාද ඉටු කරගත යුතුයේ. මීට අමතරව අපි තුල ආශාවන් ඇති වෙනවා. සෞඛ්‍යවත් ජීවිතයක් ගත කිරීමට ළමා කාලයේ සිටම අපි අවශ්‍යතාවයන් හා ආශාවන් පාලනය කරගන්න ඕනේ. මේ අවශ්‍යතාවන් හා ආශාවන් පාලනය කරගත්තොත් තමගේ සෞඛ්‍ය තත්ත්වය, අන් අයගේ අයිතීන්, රටේ සාරධර්ම ගැන අපට හොඳ සැලකිලිමත් භාවයකින් වගකීමකින් කටයුතු කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමා දුවේ පුතේ බුද්ධිමත්ව තීරණ ගනිමින් නාස්තිය අවම කරමින් අපගේ අවශ්‍යතා හා ආශාවන් ඉටු කරගත යුතු වෙනවා. අද අපි කතා කරේ ඔයාලගේ දෙවෙනි වාරයේට අදාළ දෙවෙනි පාඩම අවශ්‍යතා හා ආශාවන් හඳුනා ගනිමු. අපි ඒ කතා කරපු පාඩමට අදාළව ප්‍රශ්න කිහිපයක් පිළිබඳ අවධානය යොමු කරලා බලමු. අංක 1 මිනිසාගේ මූලික අවශ්‍යතා නම් කරන්න. අපි පාඩම පටන් ගැනීමම මේ පිළිබඳව මූලික කරුණු සාකච්ඡා කරා. දෙවන ප්‍රශ්නය මූලික අවශ්‍යතා වලට අමතරව වෙනත් අවශ්‍යතා තුනක් නම් කරන්න. ප්‍රශ්න අංක 3 අවශ්‍යතා හා ආශාවන් ඉටු කර ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු හතරක් නම් කරන්න. ප්‍රශ්න අංක 4 අවශ්‍යතා හෝ ආශාවන් ඉටු කර ගැනීමේදී අප සතු වගකීම් හා යුතුයකම් පහක් දක්වන්න. ඔබ සැමට ආයුබෝවන්.